අවසරයි ගෞරවනීය ආර්යතුන් වහන්ස, ආහාරයේ දුවතාවේ පහදා දෙන්න. ආහාරයේ දුවතාවේ කිව්වේ ආහාර සමුදයෝ රූප සමුදයෝ ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. මේ ආහාර කිව්වේ සිංහල භාෂාවේ වචනයක් නෙමෙයි. රූප කිව්වේ සිංහල භාෂාවේ වචනයක් නෙමෙයි. ආහාර කියලා මාගදී භාෂාවේ කිව්වනම් කොතනක හරි ඒක කබලින්කාර ආහාර ඕලාරිකං වා සුකුමං වා කියලා දෙපැත්තකට දෙපැත්තකට බෙදෙනවා. ඕලාරික ආහාර සහ සුකුම ආහාර. ඒ වගේම සම්පස්ස ආහාර, සංචේතන ආහාර, විඥාන ආහාරත් ආහාර. පුද්ගලයෙක් මේ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නැවත යමත ඉපදී ඉපදී ඔය විඥාන ආහාර, ඔය සංචේතන ආහාර, ඔය සම්පස්ස ආහාර, ඔය කබලින්කාර ආහාර පාවිච්චි කරන නිසා, පරිහරණය කරන නිසා, ඒ පැමඟ සම්බන්ධ වෙන නිසා, සමුදය උපදින නිසා. මේ ආහාර සමුදයට හේතුව රූප සමුදය. රූප කිව්වේ මේ සිංහල භාෂාවේ කිව්ව රූප නෙමේ. රූප කිව්වේ චතුන්නංච මහාභූතානං රූපං. ආපෝ තේජෝ වායෝ පඨවි මහාභූත හතර තමයි චතුන්නංච උපාදාය රූපං. එතකොට මේ මාගදී භාෂාවේ තියෙන රූප කියන වචනේ චතුන්නංච උපාදාය රූපං රූපං. ආහාර කිව්වේ කබලින්කාර ආහාර, විඥාන ආහාර, සංචේතන ආහාර, සම්පස්ස ආහාර. මේවා අපිට ඒව සමග සම්බන්ධ වෙනවා. අසුතවත් පුතග්ජන පුද්ගලයා ඒ අනුව සමුදය සම්බන්ධතාවයක් උපදිලා පැවැත්මට හේතු වෙන කර්ම බීජ සකස් වෙනවා. ආර්ය ශ්‍රාවකයා සමුදය බැරි බව දන්නවා, සම්බන්ධතාවයක් උපද්දවා ගන්න. ඒ අනුව රූප නිරෝධෝ සමුදය නිරෝධෝ. සමුදය නිරෝධ කරන්න ගන්න. සමුදය නිරෝධගාමිනී මාර්ගයේ යන පුද්ගලයා තුළ ආර්යශ්‍රාවක මාර්ගයේ පූර්ණ වෙනවා. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගා තත්වයෙන් ඒ පුද්ගලයා එකෙන් මිදී නිදහස් වෙනවා. මේක තමයි ධර්මතාවය. මේක පැහැදිලිව පිරිසිදුව සත්අට්ඨාන කුසල සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා.